කොහොමද? වංගද අලට කියන්නේ වෙනස්ම විදිහක ෆිල්ම් රිවිව් එකක්. එහෙනම් යන් වීඩියෝ එකට. ඊට කලින් ඔයාලට මතක් කරනවා මේ channel එක subscribe කරන්න, එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් යන් රිවිව් එකට. ලිංගික දර්ශන හේතුවෙන් ලංකාවේ තහනම් කරපු ෆිල්ම් එකක් තමයි අක්ෂරය කියලා කියන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අශෝක හඳගමගේ. පියුවි සමරවීර, ඉෂාම් සම්සුදින්, රවීන්ද්‍ර රන්දෙනිය, සෞම්‍ය ලියනගේ, ජයනි සේනානායක, ගයිනි ගිසන්තිකා, ප්‍රසන්නජිත් අබේසුන්දර මේ වගේ ප්‍රවීණ නළු නිළියන්ගේ දායකත්වයෙන් තමයි මේ ෆිල්ම් එක හැදුනේ. ඉතින් මම අද ඔයාලට ගේන්නේ ඒ අක්ෂරේ චිත්‍රපටය. මේකේ ප්‍රධාන චරිතය කාන්තාව. ඇය වෘත්තියෙන් මහේස්ත්‍රාත්වරියක්. මෑට ඉන්නවා අවුරුදු 10ක වගේ පුංචි පුතෙක්. ඒ වගේම මෙයාගේ සැමියාත් නඩුකාරවරයෙක්. නමුත් මොහු ටිකක් වයසයි. මුල්ම දර්ශනයෙන් පෙන්වන්නේ උපන්දින සාදයක්. ඒ අතරතුර රූපරාම වලින් පෙන්වනවා මේ තරුණ බිරිඳ සහ වයසක සැමියා අතර විවාහක යුවලක් අතර තියෙන සම්බන්ධකම් කිසිවක්ම නැහැ කියලා. මොන් ජීවත් වෙන්නේ වෙනම කාමර දෙකක. මීලකට පෙන්වන්නේ පුංචි පුතා තමන්ගේ මව සමග නාන කාමරයට එන දර්ශනයක්. මෙතනදී ඒ මව තමන්ගේ පුතා ඉදිරියේ නිරුවත් වෙනවා. ඒ අතරතුරදී ඒ දරුවා මවගේ ශරීරය ස්පර්ශ කරනවා ඉතාමත් කාමුක විදිහට. මේ දර්ශන සියල්ල මේ චිත්‍රපටය ඇතුළත් වන නිසාමයි මේ චිත්‍රපටය තහනම් කළේ. මීලක දර්ශනයේදී පෙන්වන්නේ මේ මහේස්ත්‍රාත්වරියගේ සහ නඩුකාරවරයාගේ පුතා ඔහුගේ යාළුවත් සමග පාසලේදී අසභ්‍ය වීඩියෝ දර්ශන සහිත CD තටි කිහිපයක් නරඹනවා. කොහොම හරි මේ සිද්ධිය පාසලේ ඉන්න ගුරුවරයින්ට අහුවෙනවා. ඒ ගුරුවරුන් මොවුන්ට දඩුවම් දෙනවා. මේ දෙන්නට දඩුවම් ලැබුණත් ඒ දඩුවමට බයි මේ දෙන්න පැනලා යනවා පාළු බිල්ඩින් එකකට. මේ දරුවගේ යාළුවට හොඳටම බය හිතිලා ගෙදර යන්න බැහැ කියලා සුයිසයිඩ් කරගන්න හදනවා පියෙකුත් අතේ තියාගෙන. ඉතින් මේ දරුවා එයාගේ යාළුවා කරගන්න කිය දේ වළක්වනවා. පාළු බිල්ඩින් එකේ මේ දෙන්න ඉති මෙයාලට ඇහෙනවාටි සද්දයක්. එයාලා හිතන්නේ ඒ පොලිසිය කියලා. වහාම ක්‍රියාත්මක වුණු මේ දරුවා ඒ අපු කෙනාගේ මූණවත් නොබලා එයාට පිහින් අනිනවා. නමුත් එයාවේ පොලිසිය නෙවෙයි. ඒ බිල්ඩින් එකේ අයිතිකාර කාන්තාව. ඉතින් ඇයට නිර්පරාදි මැරෙන්න සිද්ධ වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ මේ දෙන්න බය වෙලා දුවලා ගිහින් කෞතුකාගාරයක හැංගෙනවා. මේ දරුවගේ යාළුවා එතනින් පැනලා යනවා. කෞතුකාගාරයේ ඉන්න ආරක්ෂක නිලධාරියා මේ දරුවව එයාගේ ගෙදර අරගෙන යනවා. මේ දරුවගේ යාළුවා මේ උණු සිද්ධිය මීඩියාවලට කියනවා. ඉතින් ඒ මීඩියාවලින් මේ මහේස්ත්‍රාත්වරියගෙන් ප්‍රශ්න කරනවා මේ ගැන. මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට කියන්නේ තමන්ගේ දරුවා වුණත් වරදක් කරා නම් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕන කියලා. ආරක්ෂක නිලධාරියා දැනගන්නවා මේ දරුවා ගැන. ඊට පස්සේ මේ ආරක්ෂක නිලධාරියා මහේස්ත්‍රාත්වරියට කියනවා කෝල් කරලා එයාගේ දරුවා ඉන්නේ ඔහු ගාව කියලා. මහේස්ත්‍රාත්වරිය ආරක්ෂක නිලධාරියාගේ ගෙදරට ගිහින් ඔහුට යම් මුදලක් ලබා දෙනවා තමන්ගේ දරුවව තව ටික දවසක් යනකම් ඔහු ළඟම තියාගන්න කියලා. මේ දරුවගේ ප්‍රශ්නය නිසා මහේස්ත්‍රාත්වරියගේ මනස ව්‍යාකූල වෙනවා. ඊළඟ දර්ශනයේදී පෙන්වන්නේ මේ මහේස්ත්‍රාත්වරිය තමන්ගේ සැමියා වුණු මහලු නඩුකාරවරයාට කියනවා පළමු එක්වීමේදී උනා වගේ හැසිරෙන්න කියලා. එතනදී මෑට මතක් වෙනවා තමන්ගේ මව එදා වුණු මේ සිදුවීම දැකලා අටුපු විදිහ. ඊළඟ දර්ශනයේදී පෙන්වන්නේ මේ මහේස්ත්‍රාත්වරිය ආරක්ෂක නිලධාරියව මුණ ගැහෙන කෞතුකාගාරයට යනවා. එතනට ගිහින් කෞතුකාගාරයේ තියෙන හැම දෙයක් විනාශ කරලා දානවා. මේක දැකලා අර ආරක්ෂක නිලධාරියා කියනවා එහෙම කරන්න එපා මගේ රස්සාව නැති වෙයි කියලා. ඒ කතා බහින් පස්සේ මේ මහේස්ත්‍රාත්වරිය තමන්ගේ ජීවිත කතාව ඒ නිලධාරියට පවසනවා. දරුවගෙන් ඒ පහසක් ලැබනවා කියලත් ඔහුට කියනවා. මේ අතරතුරේදී මොවුන් දෙදෙනා ලිංගිකව හැසිරෙනවා. ඒ සියලුම දර්ශනත් මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා. මගේ ජීවිත කතාවේ ඉතුරු කොටස ඔහුට කියන්න පටන් ගන්නවා. මගේ අම්මා බංගලාවේ දුපු සේවිකාවක්. ඒ වගේම තමයි මගේ තාත්තා මේ බංගලාවයිති පුත්කලයා. මේ බංගලාවේ තවදුරටත් සැප විඳින්න උවමනා නිසා තමගේ තාත්තෙක්ව යහන් ගත වුණු බවත් එයතුඩු මෑගේ අම්මා මැරුණු බවත් මෑය ඔහුට පවසනවා. ඒ වගේම මේ දරුවා තමගේ තාත්තට දාව ලැබුණ බවත් මේ මහේස්ත්‍රාත්වරිය ආරක්ෂක නිලධාරියට කියනවා. ඊට පස්සේ මේ මහේස්ත්‍රාත්වරිය යනවා තමගේ දරුවා බලන්න. දුරින් ඇහෙන අඩිසද්දේට ආපහු සැරයක් බය වුණු මේ පුතා තමගේ අම්මා කියලා නොතැන එකවරම පිහියෙන් අනිනවා. එතනදිම බිම ඇදගෙන වැටෙන මෑයකින් පුතා සමාව ඉල්ලනවා. එතකොට මේ මහේස්ත්‍රාත්වරිය කියනවා තමන්ගේ පුතාට නැහැ මේක සතුටුදායක මරණයක් කියලා. මහේස්ත්‍රාත්වරිය මෙතනම මැරෙනවා. මේක අහපු ඇයගේ සැමියා නඩුකාරවරයාත් ඒ දුකට මරණයට පත් වෙනවා.
ඉතින් මේක තමයි අක්ෂරේ චිත්‍රපටය. එහෙනම් මේ වගේ ෆිල්ම් රිවිව් බලන්න අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.